නත්තල් දවස හෙට බොහෝ දවස මේ වගේ දිනයක් ආවා 2004 වර්ෂය තුල අද නත්තල් දවස හෙට බොහෝ දින එක දිගට අනාවැකි පෝලිමක් සහ දිශානතියක් කියන දැස් තියෙනවා එක දිගට අනාවැකි පෝලිමක් සහ දිශානතියක් කියන දැස් තියෙනවා 2004 සුනාමියට හේතුව අහගන්න කියලා කියනවා මේවා සකසුරුවම් වෙලා තියෙනවා නම් නත්තල් දවසට පහුවෙනිදා ඇති පොයක් තුල නැවත සුනාමියක් ඇති වෙන්න බොහෝ සෙයින් ඉඩකඩ තියෙනවා සුනාමියට හේතු උනේ මෙන්න මේ කරුණුවේ සූර්ය කුණාටු ඇති සූර්යාගේ කළු කපාට පිහිටන වෙලාවල් තියෙනවා සූර්ය කුණාටු ඇති සූර්යාගේ කළු කපාට පිහිටන වෙලාවල් තියෙනවා කළු කපාට කියලා කියන්නේ නිවි ගියපු ස්ථාන වෙන කළු කපාට කියලා කියන්නේ සූර්යාගේ නිවි ගියපු ස්ථාන හැමතැනම දැල් වෙන හැමතැනම ගිනි ගන්නවා කිලෝමීටර සමහරක් වෙලාවට සූර්යා පසු කරගෙන යන සූර්ය කුණාට පවා තියෙනවා එතකොට කිලෝමීටර බිලියන 14ක් විතර දුරට මේ කුණාට විහිදෙන නමුත් 2004 දී මෙන්න මෙහෙම සිද්ධියක් සිද්ධ වෙනවා සූර්යාගේ කළු කපාටයක් පෘථුවියට ලම්බක වෙනවා කළු කපාටයක් පෘථුවියට ලම්බක වෙනවා කළු කපාට කියලා කියන්නේ නිවි ගියපු ස්ථාන වෙන සූර්යාගේ නිවි ගිය ස්ථාන පිහිටලා තියෙනවා නිවි ඒ නිවිල නෙවෙයි ඒ අඟුරු වෙලායි තියෙන්නේ නිවිල නෙවෙයි තියෙන අඟුරු වෙලා තියෙන්නේ ඒවා නැවත සූර්ය කුණාට බවට පත් වෙනවා ආපහු නිවි යනවා මේ ආකාරයෙන් සූර්යාගේ තනින් තන කළු කපාට පිහිටලා තියෙනවා මෙන්න මේන් කළු කපාටයක් 2004 නත්තල් පොහොය දාට පහුවෙනිදා මේ පෘථුවියට ලම්බක වුණා වෙන නත්තල් දාට පහුවෙනිදා එදා පොහොදා සූර්යාගේ කළු කපාටයක් පෘථුවියට ලම්බක වුණා වෙන කළු කපාටයක් එතනින් ගිනිදල් විහිදෙන්නේ නැති වෙයි ඉනිදල් විහිදෙන්නේ නැති සූර්යා දිහා බලාගෙන ඉන්න පෘථුවිය කොහෙන් හෝ ඒ සූර්යාගේ නිවීම නිවීම සඳහා සූර්යා තුල නිවිච්ච තැන නිවීම සඳහා පෘථුවි කෝ එකෙන් එයට චුම්බකත්වයක් පැවතිය වෙතුණු පෘථුවි කෝ එක කියලා කියන්නේ මේක හිමිහිට අහන්න කියලා කියන විද්‍යාඥයෝ පෘථුවි කෝ එක කියලා කියන්නේ පෘථුවේ මධ්‍ය වෙනවා පෘථුවි කෝ එකෙන් අර නිවීම සැපිරීම සඳහා මොන නිවීමේ සූර්යාගේ නිවීම සැපිරීම සඳහා පෘථුවි කෝ එකේ තිබිච්ච ලාභ විධාරණය වෙන්න ගත්ත වෙයි හේතුව මේක වෙන හොදේ එවන් ස්ථානයක් හෙට පිහිටනවා නම් අනිවාර්යෙන් සුනාමියක් තියෙන බව දැනගත යුතු වෙයි ඒ කියන්නේ අද නත්තල් දා වෙනවා හෙට වැනි දිනක අරවන් දෙයක් පිහිටියොත් එහෙම චන්ද්‍රයාගේ බලපෑම සහ සූර්යාගේ කළු කපාටයේ බලපෑම මත අනිවාර්යයෙන්ම සුනාමියක් තියෙනවා. කළු කපාටයක් නැත්තම් හෙට සුනාමියක් නැති වෙනවා. මේක පැහැදිලි. 2004 සුනාමිය එහෙමට හේතුව සූර්යාගේ කළු කපාටයක් පෘථුවියට ලම්බක වීම වෙයි. පස්සට ගිහිල්ලා රිසර්ච් කරලා බලන්න කියලා කියනවා. හරියට හරි වෙයි. දැන් මං කියන්නේ ලෝකයේ දිශානතිය වෙනවා. අද 2023 දෙසැම්බර් 25 වෙනි අද දිනේ මේ දේශනා කරන දිනේ හෙට තියෙන්නේ 2004ට සමාන පොහෝ දිනයක් වෙනවා. නත්තල් දාට පහුවෙනිදා පොහෝ දිනයක් තියෙනවා. ආන්න එන් එකක් වසර 19කට පස්සේ නැවත පැමිණ තියෙනවා. නමුත් සූර්යාගේ කළු කපාටයක් පිහිටලා නැත්තම් සුනාමියක අවදානමක් නැති වෙනවා. කළු කපාටයක් පිහිටලා තියෙනවා නම් දැම්ම එහෙ හොයලා බලන්න කියලා කියනෝ මෙහෙ සකසුරුවම් වෙනවා ඇති කියලා කියනවා. කොහෙද හොයලා බලන්න ඕන? සූර්යාගේ කළු කපාටය ලම්බක වෙලාද කියලා බලන්න කියලා කියනවා. එහෙමනම් මෙහෙ පෘථුවිය සුනාමියකට හෝ භූකම්පණයකට සතුරුවම් වෙනවා. හෙට දිනේ අවදානම් දිනයක් වෙනවා. ඒ අවදානම් දිනයක් වෙන්නේ ඒ අවදාන මහා අවදානමක් එන්නේ සූර්යාගේ කළු කපාටය පිහිටලා තියෙනවා නම් පමණක් වෙයි. ස්වභාව ධර්මයෙන් මනුස්සයාට දනුවන් දෙන්නේ කියලා නොවේ. ඒක මතක තියාගන්න කියලා කියනවා.
විද්‍යාව කොච්චර දියුණු වුණත් තාම තමන්ගේ යටින් එන එක සැරේට එන බූ කම්පනයක් තමන්ට හඳුන ගන්න බැරි වෙන. ඒ වගේම 2023 දෙසැම්බර් 25 වෙනිදායින් පස්සේ ලෝකයේ ආගම් දෙකක් විනාශ වෙලා යනවා. ලෝකයේ ආගම් දෙකක් විනාශ වෙලා යනවා. ඒකට හේතුව මේක වෙනවා. ලංකාවේ බෞද්ධ දර්ශනය නැති වෙලා ඊට පස්සේ ප්‍රතිරූපක දර්ශනයත් නැති වෙච්ච වෙලාවක් වෙනවා මේක. මේ මේ 2020ට තමයි ඒක සම්පූර්ණ අවසන් වෙන්නේ. නමුත් මේ නත්තලෙන් පස්සේ ලෝකේ තියෙන ආගම් දෙකක් අවසන් වෙනවා. ලෝකේ තියෙන ආගම් දෙකක් Hindu ඉතුරු වෙනවා, ඒක නැති වෙන්නේ නැති වෙනවා. ඒකට හේතුව මතු බුදුන් පහළ වෙන්නේ බ්‍රහ්මදත්තා කියන බැමිණියකට වෙනවා. එතකොට බ්‍රහ්මදත්ත පරම්පරාව ඉතුරු වෙනවා කියලා කියන්නේ Hindu ඉතුරු වෙනවයි කියන එක වෙයි. බ්‍රහ්මදත්ත පරම්පරාව ඉතුරු වෙනවා තාමත් ඉන්දියාව තුල තියෙනවා බ්‍රහ්මදත්ත පරම්පරාව. බ්‍රහ්මදත්ත පරම්පරාව ඉතුරු වෙනවා කියලා කියන්නේ Hindu ඉතුරු වෙනවයි කියන එකට වෙයි. නමුත් මේ වෙලාවේ ජෙරුසලමේ මොකද්ද වෙන්නේ කියලා බලන්න කියලා කියනවා. ලෝක සත්‍ය සියලු දෙනා මොකද්ද සමරන්නේ? නත්තල සමරන වෙනු. ජේසු ඉපදිච්ච තැන ජේසුට ඇන ගැහු තැන අන්න එතන තියෙන්නේ ගින්නක් වෙන යුද්ධයක් වෙන. එතන ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ කුමන පාර්ශව දෙකක්ද කියලා අහනවා. දෙවියන්ගේ පාර්ශවය සහ නබිගේ පාර්ශවය වෙන. ඔය දෙන්න නිදන්නේ තාම අල්ලා දැක්කෙත් නැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගයට දොරටු විවෘත කරෙත් නැහැ. දොරටුවක් තියෙනවයි කියලා කිව්ව විතරක් වෙන. මෙන්න මේ ආගම් දෙක අවසන් වෙන්න ආරම්භය ගන්න මේ 2023 දෙසැම්බර් 25 වෙනිදායින් පස්සේ වෙන. මෙතනින් එහා පැත්තේ මේ දෙක ආයේ නැගිටවන්න බැරි තරමට නැත්තටම නැති වෙලා යනවා. මේ දිශානතිය මේ කියන්නේ හදේ. පෙර කිව්වේ හේතුඵල සහිත කතාවක් වෙනවා. සුනාමියට එන්න තියෙන විවරණ අන්න අර වගේ සූර්ය කුණාටු ඇති වෙන ස්ථානයක කළු කපාටයක් පිහිටියොත් අනිවාර්යයෙන් පෘථුවියෙන් එයට අඩුපාඩු අවශෝෂණය කරන. එහි නිවීමේ අඩුපාඩුවට මෙහි තියෙන ගින්න හේතුවක් වෙනව. එහෙට අඩුපාඩුව විසඳන්න එහෙ නිවිල තියෙනව, එහෙ ගින්දර තියෙනව. ගින්දර තියෙන පැත්තෙන් නිවිච්ච පැත්තට නිතරම සුළං ගිනි ධාරාවන් ගලා යන බව ඔබ දන්නෝ වෙන. ලෝක දිශානතිය තුල සඳහන් වෙලා තියෙන මෙහෙම. නාඩි වාක්‍ය තුල සඳහන් වෙලා තියෙන මෙහෙම. 2050 වෙනකොට බෞද්ධ දර්ශනය විතරක් ඉතුරු වෙනවාය ලෝකය තුල, අනිත් සියලු ආගම් වෙනසනවාය ලෝකය තුල. බෞද්ධ දර්ශනය ඉතුරු වෙන්න මොකද්ද වෙන්න ඕන කියලා. අනිත් ආගම් එක සටන් කරන්න නෙවෙයි, ඒ කට්ටියම ඒ කට්ටිය සටන් කළේල ඒක විනාශ වෙලා යා යුතු වෙන. සමා වෙන්න කියලා කියනෝ කිතුණු බැතිමතුන් සහ ස්ලාම් බැතිමතුන්. ඔබ දෙපාර්ශවයට යුද්ධයක් තියෙනවා. ඔබ දෙපාර්ශවය බේරා ගැනීමට, ගලවා ගැනීමට, හැබැයි ආගමෙන් තොරවීමට ඔබේ ආගමෙන් තොරවී යුතු වෙන. මහා අවලෝකීතේශ්වර ලෝක පහළ වෙලා බොහෝ කාලයක් වෙන ජීවමාන වෙලා උන්වහන්සේගේ උපත පුළුවන් නම් සමරන්න කියලා කියනවා ලබන අවුරුද්දේ ඉඳලා. මේ අවුරුද්දෙන් පස්සේ සියලු දෙනාගේ උපත් කාලකන්ණි උපත් බවට පත් වෙන. ජේසුගේ උපත කාලකන්ණි උපතක් වෙලා තියෙන්නේ කාටද කියලා අහන්න. පලස්තීනයට වෙන්නේ. නබිගේ උපත කාලකන්ණි වෙලා තියෙන්නේ කාටද කියලා අහන්න. ඊශ්‍රායලයට වෙන්නේ. අන්න දෙපාර්ශවයේ ස්ථානය නියම තැන යුද්ධ හටගෙන අවසානය. මේක තමයි දිශානතිය. දැන් තව ආගමක් ආගම් දහස් ගාණක් තියෙනවා. තවත් ප්‍රබලතම ආගම ලෝකයේ ආරක්ෂා වෙන ආගමක් තියෙනවා. ඒකට කියන්නේ බුද්ධාගම කියලා වෙන. බුද්ධාගම නැගිටිය යුතු වෙනවා.
කැමතිනම් අද මුළු ලෝකෙම සාමකාමී කිරීමට හැකියාව තියෙනවා නමුත් ලංකාවේ ඉන්නේ කන් ඇහෙන්නේ නැති ජනතාවක් වෙන. හරි කනගාටුවට කරුණු බොහෝ සෙයින් ලංකාව තුල පළපදියම් වෙලා තියෙන දෙව්සුව මෙහෙයන් කියලා ඒ වහරි ගස්සගෙන තියෙන මිනිස්සු මේ මිනිස්සු කොහොමද ලෙඩ වෙන්නේ මිනිස්සු කොහොමද අඳගොළු බිහිරි බවට පත් වෙන්නේ ඒ කට්ටියගේ විපාක අරන් ආපු විදිය වෙන ගෞතම බුදුරජාණන් වහන්සේ ද ඕන කෙනෙක් නැගිටවීමටද ඕනම කෙනෙක් සුවපත් කිරීමටද ඕනම කෙනෙක් බල දැමීමට හැකියාව තිබුණ වෙයි නමුත් උන්වහන්සේ උන්වහන්සේ දොස්තර කෙනෙක් වුණාද කියලා අහන උන්වහන්සේ දෙව්සුව මෙහෙයන් කරන්න ගත්තද කියලා අහන අන්ධයන්ට පේන්න සැලැස්වීම කන් ඇහෙන්නේ නැති උන්ගේ කන් ඇස්සවීම පැරලල් අය නැගිටවීම මේ කියන්නව කිසිවක් ගෞතම බුදුරජාණන් වහන්සේ කරේ නැති වෙයි එක්තරා භික්ෂුවක් රෝගාතුර වෙලා ඉන්න වෙලාවේ ගෞතම බුදුරජාණන් වහන්සේ හරියට වෙදකම දන්නෙත් නෙති වෙයි ජීවක තමයි එදා ඒකේ හිටපු වෙදා කියලා කිව්වේ ජීවකට මොනවද අවශ්‍ය අර රෝගියා හනීප කරන්න භික්ෂුව හනීප කරන්න අනේ මුන් වහන්සේ හෙදියක් ආකාරයට වැඩ කරා කියලා කියනවා ලෝකේ පහළ වෙච්ච මහවැදාවිට කවුද ගෞතම බුදුරජාණන් වහන්සේ නමුත් ලෙඩෙක් සනීප කරන්න දොස්තර කෙනෙකුට උදව් කරා කියලා කියන පැහැදිලි ඒ කට්ටියන්ටත් අර ආගම් වලට එන ප්‍රශ්නම එවිය කියලා කියන දෙව්සුව මෙහෙයන් කරන සියලු දෙනාටත් අර ආගම් වලට සිද්ධ වෙන ටිකම එවිය කියලා කියන අල්ලාහ්ව අබ්බර් කියන කට්ටිය මේ වෙලාවෙත් ගාසා තීරය තුල ඉන්න ඒ කට්ටිය ලස්සනට පල්ලි හදාගෙන හිටිය වෙන පල්ලි කුඩු කොල්ල දාලා තියෙන කොන්ක්‍රීට් කෑලි උඩ ඉල්ලිලා අල්ලාහ් අක්බර් කියනවා ඒගොල්ලන් දකින්නවා ඒ කියන්නේ මොකද්ද ඒ කියන්නේ විනාශය ආරම්භ වීම සනිටුවම් වෙලා කියන එක වෙයි අවශ්‍ය ස්ථානය අවශ්‍ය තැනම ඒ දේ සිද්ධ වෙයි හැබැයි ලංකාවට හැකියාව තියෙන මේ සියල්ල සාමකාමී කරලා සමස්ත ලෝකෙම ලංකාව යටතට ගන්න මේ දිශානතිය තුල තවත් කතාවක් කියලා දෙන්න තියෙනවා ඔයගලන්ට සෑම රටක්ම කුමන හෝ යුගයක බල සම්පන්න රටක් වෙලා තියෙනවා සෑම රටක්ම කුමන හෝ යුගයක බල සම්පන්න රටක් වෙලා තියෙනවා ආන්න ඒක මතක් වෙන වෙලාවකුත් මේක වෙන්නේ සෑම රටක්ම කුමන හෝ යුගයක බල සම්පන්න වෙලා තියෙන මුළු ලෝකෙටම බලය විහිදවපු රටක් වෙනවා හැම රටක්ම අන්න ඒකත් මතක් වෙන වෙලාවක් මේක වෙයි මේ 25 න් පස්සේ උදා වෙන දිනෙන් ආරම්භ වෙන දෙයක් කියන්නේ රුසියාව මෙහෙම කියන රුසියාවක් නැත්තම් ලෝකයක් නැහැ කියන එකක් කියන ඒ කියන්නේ මහා පීටර් රජු බ්ලැඩිමියර් පුටින්ට මතක් කියලා වෙන මේක තේරෙනවද මහා පීටර් රජු බ්ලැඩිමියර් පුටින්ට මතක් කියලා වෙන ඇමරිකාවේ ඇලස්කාව දක්වා ඇටච් කරපු යුරෝපා මහද්වීපය ඇටච් කරපු මහා විශාල ප්‍රදේශයක් දිනාගත්පු මහා පීටර් රජු අන්න ග්ලැඩිමියර් පුටින්ට මතක් වෙලා තියෙනවා මොකද්ද මේ මතක් වෙන්නේ යුගයක තම රට ලෝකේ පාලනය කරාය කියන එක මතක් වෙලා තියෙනවා අනිත් රටවල් නිකන් ඉන්නවද කියලා ඊශ්‍රායල ලංකාවට වැඩිය කුඩා රටක් කියලා අපිට අත තියුවොත් ලෝකෙටම ගහනවයි කියලා ඒ කට්ටියත් මුවින්ම ප්‍රකාශ කරනවා. ග්ලැඩිමියර් පුටින් රුසියාවක් නැත්තම් ලෝකයක් ඉතුරු වෙන්න බෑ කියලා කියනවා. මේ මොනවයි මේ ආධිපත්‍යයන් පෙන්නනො. පැහැදිලි. යුක්‍රේනේ අපි අතාරින්න නැහැ කියලා කියනවා. ඒත් ආධිපත්‍ය පෙන්නන. ඒ වගේම එක්සත් ජනපදයක් ඒ හා සමාන වෙන. ජපානය කියලා කියන්නේ චීනයට අත් කරපු රටක් කියලා. අහලා නැහැ අහලා ඇති කියලා කියන සමහරක් කට්ටිය. අහලා නැති කට්ටිය මේ කියනවා. ජපානය කියලා කියන්නේ මහජන චීන යටත් කරපු රටක් කියලා. ඒ කට්ටියත් ලෑස්ති වෙනවා. අපිත් එක් යුගයක බල සම්පන්නයෝ වෙලා හිටියාය. අපිත් දෙවෙනි වෙන්නේ නැත කියලා ඒ කට්ටියත් ලෑස්ති වෙනවා. ඊට පස්සේ පර්සියාව. නොහොත් අද ඉරානය. එදා පර්සියාව ලෝකේ යටත් කරපු රාජ්‍ය වෙනවා. ආර්ථිකයෙන් සංස්කෘතියෙන් මේ කියන්නා වූ සියලු දේවල් වලින් ලෝකය පැත් කරපු රාජ්‍යයක් වෙනවා. පර්සියාව.
ඒ පර්සියාව හැදෙන වෙලාවේ මේ මේ වෙලාවේ සක්විති රජවරුත් පහළ වෙන ලෝකේ හොඳේ මේ මේ ටයිම් එකේ සක්විති රජවරු දැන් පහළ වෙලා ඉන්නේ ලෝකේ ඒ කියන්නේ රටවල් වල නායකත්වයේ දරන සියලු දෙනා සක්විති රජ වෙන්න තමයි යන්නේ ලෝකේ බෙන්ජමින් නෙතන්‍යාහු සෙලෙන්කි ව්ලැඩිමීර් පුටින් ජපාන අග්‍රාමාත්‍ය චීන ජනාධිපති මෝදී ඉන්දියානු අග්‍රාමාත්‍ය ඉරාන ජනාධිපති මේ කට්ටිය කොහෙද යන්නේ කියලා යන්නේ අර පෙර මතකයක් සංහිතුවම් කරගන්න වෙන අපි ලෝකේ පාලනය කරාය අපිට ලෝකෙටම කළ හැක කියන තැනකට යන්න ලෑස්ති යන්න ලෑස්තිලට යන්න බෑ ඒකට හේතුව හැම පැත්තක්ම දියුණු වෙලා අවසන් වෙනවා හැම පැත්තක්ම දියුණු වෙලා අවසන් වෙනවා දැන් ඉතින් අමාරුයි යුද්ධ කරගෙන යන්න ඕන දැන් ලෝකේ රජ වෙන්නේ අසුර කියන කොටස වෙන අසුර අසුර කියලා කියන්නේ ඔය මිනිස්සුන්ම ඇතුලේ ඉන්න කට්ටිය කට්ටිය අසුර කියලා කියන්නේ අසුර සිත් ඇති උන් නිර්මාණය කරනවා කියලා කියන බලි රජ බරස්කන්ද වේමචිත්‍ර රාහු කියන අවි හතර තමන්ගේ හිතූ මතේට ක්‍රියාවට නැංවීමට හැකියාව තියෙනවා කියලා කියන මේ අවි හතර අවි හතරක් වෙනවා අසුර රජවරු හතර දෙනෙක් වූහ බලි රජ බරස්කන්ද වේමචිත්‍ර රාහු රාහු නිර්මාණය කරලා අවසන් වෙනවා මීට වසර 100කට පෙර යෂ්ටික කියන එක රාහුට අයිති රාහු රජුට අයිති අවිය වෙන රාහු කියන රජුට අයිති අවිය කළු කපාටය කළු කපාටය රාහු කියන්නේ ඒකට වෙන කතාවේ මුල ගියුනෙත් ආන් එහෙම රාහු කෙනෙක් පහළ වෙලාය එදා 35000ක් විතර 2004 35000ක් විතර මේ ලෝකෙන් අතුරුදහන් කරලා දැම්ම ඉතින් ඒ රාහු පහළ වෙලා ඉන්න අස්සේ ජාත්‍යන්තර නීති වලට අනුකූලව යුද්ධ කරමු අපි කියලා කිව්වට රාහු අතේ තියාගෙන තමයි කට්ටිය ඔක්කොම වැඩ කරන්නේ න්‍යස්තික අපි අතේ තියාගෙන තමයි කට්ටිය ඔක්කොම වැඩ කරන්නේ ඉතින් මේ දිසානතිය නිර්මාණය වුණොත් මතුබුදුන්ට පහළ වෙන්න ලෝකයක් ඉතුරු වෙන්න තියෙනවා ඒ වගේම තියන ආගම් විනාශ වීම ආරම්භ වෙලා අවසන් වෙනවා තියන ආගම් පවතින ආගම් විනාශ වීම ආරම්භ වෙලා අවසන් වෙනවා Hindu දහම සහ බුදු දහම මේ දෙක විතරක් ලෝකේ මේ මහා භද්‍ර කල්පය තුල පවතින ධර්ම වෙන. එහෙම නැති කරන්න කිසිදු ආගමකට බැරි වෙන්නේ. මොකද Hindu බෞද්ධ බැඳිලා යන එකක් වෙන්නේ. Hindu බෞද්ධ බැඳිලා යන එකක් වෙන්නේ. කට්ටිය කියන බෞද්ධ බෞද්ධ නම් බෞද්ධ වෙන්න ඕනේ. ඒ වුණාට පන්සල් ඇතුලේ තියෙන දේව රූප දේව ප්‍රතිමා වෙන්නේ. ඒකට හේතුව දර්ශනය නැති වුණාට පස්සේ භගවත් ගීතා වලින් පිළිහිට ගැනීමට බෞද්ධයාට හැකියාව තියෙනවා. බෞද්ධ දර්ශනය නැති වුණාට පස්සේ භගවත් ගීතා වලින් බෞද්ධයාට පිළිහිට ගැනීමට හැකියාව තියෙන නිසා ඕම් පන්සල් ඇතුළට දේව පිළිම දේව රූප මේ කියනවා සියලු දේවල් ඇතුළ වෙලා තියෙනවා. බුද්ධාගමෙත් දේව මනුස්ස බ්‍රහ්ම මේ කියනවා සියලු සත්ත්ව කුල ගැන විග්‍රහයක් තියෙනවා. ඒකින් දා एक हिंदा हिंदू सह बौद्ध लोक के इतुवेन आगम देखवे हिंदून वरुणगें उपदिन दारुवेक हिंदून वरुणगें उपदिन दारुवेक महामैत्रीय उपदिन दारुवेक ब्राह्म दत्ता नाम बैमिनियट उपदिन वकील के न दारुवेक अहुवेन वकील के न बोधिसत्त मैत्री बुद्धत्ते पत्ते මව හින්දු කරගෙන වෙන. තාම ඉන්දියාව තුල බ්‍රහ්මදත්ත පරම්පරාව තියෙනවා. ඉන්දියාවට යන කෙනෙක් ගිහිල්ලා බලන්න කියලා කියනවා. තාම බ්‍රහ්මදත්ත පරම්පරාව තියෙනවා. ඒ කියන්නේ භද්‍ර කල්පය අවසන් වෙනකම්ම මතුබුදුන් පහළ වෙනකම්ම බ්‍රහ්මදත්ත පරම්පරාව පවතින එකක් වෙනවා. ඒකින්ද හින්දු නැති වෙන්න නැහැ කියලා ඒ කියන්නේ හින්දු නැති වෙනවා කියලා කිසි කෙනෙකුට කියන්න බැරි වෙන්නේ. හින්දු නැති වෙනවා කියලා. නමුත් ඉස්ලාම් සහ කිතුනු මේ දෙක අනිවාර්යෙන්ම ඒ කට්ටියම එන කොටාගෙන අවසන් වෙනවා. ලංකාවට හැකියාව තියෙනවා මතක් වුණොත් අවශ්‍ය කෙනාට. මතක් වුණොත් අවශ්‍ය කෙනාට සියල්ල සම්පාදනය කරගෙන සිටිය යුතු නෝ මේ වෙනකොට අවි ආයුධමකුත් නැහැ ලංකාව තුල. නමුත් ලෝකයටත් කිරීමට හැකියාව තියෙනවා.
ලෝකෙ යටත් කිරීමට හැකියාව තියෙනවා. මොකෙන්ද යටත් කරේ කියලා බැලිය යුතු වෙනවා. අවිහිංසාවාදයෙන් යටත් කරා කියලා කියන ලෝකෙ. අවිහිංසාවාදය වාදයක් රැගෙන ගියා කියලා කියනවා. යටත් කරේ කොහොමද කියලා ඇහුවොත් ලේ බිඳක් හැලෙන්නේ නැති වෙන බෙල්ල කැපුවා කියලා කියනවා. ලේ බිඳක් හැලෙන්නේ නැති වෙන බෙල්ල කැපුවා කියලා කියනවා. ඒ දර්ශනය තුල තියෙන්නේ මේ වගේ බලගතු අවියක් වෙන. බෞද්ධ දර්ශනය ඇතුලේ තියෙන්නේ මේ වගේ බලගතු අවියක් වෙන. ලේ බිඳක් හෙල්ලෙන්නේ නැති වෙන බෙල්ල කපනෝනේ. බෙල්ල කපලා හිටවනෝනේ. දැන් ඉන්නේ කොහෙද කියලා අහනවා. දැන් ඉන්නේ ස්වර්ගයේ කියලා කියනවා. හිටගෙන කොහොම මේ ස්වර්ගයට යන්නේ? අන්න යන්න පුළුවන් එකම රට ලංකාව වෙන්නේ. ඉතින් ලංකාවටත් මේ වෙලාවේ බලය පිහිටවීමට හැකියාව තියෙනවා. බ්ලඩ්බියර් පුටින්, බෙන්ජමින් නෙතන්‍යාහු, චීන ජනාධිපති, ඉන්දියානු අග්‍රාමාත්‍ය, ජපන් අග්‍රාමාත්‍ය, ඉරාන ජනාධිපති, මේ කට්ටියගේ සිත් තුළ මේවා පළපදියම් වෙලා තියෙනවා. සෑම රටක්ම කුමන හෝ යුගයක ලෝකෙ දිග්විජය කරලා තියෙනවා. අන්න ඒක මේ වෙලාවේ මතක් වෙනවා. ඒ පැත්තෙන් සක්විති රජවරු නැගිටින්න ගන්නවා. මේ පැත්තෙන් බෞද්ධාගම කොහොමත් ඉතින් වගේ තියෙන එකක් නේ ඒක. ආගමක් වෙලානේ තියෙන්නේ, දර්ශනයක් ඇත්තේ නැහැනේ. බෞද්ධාගම හැරුණකොට අනිත් සියලු ආගම් විනාශ වෙන්න ලෑස්ති වෙනවා. විනාශ වෙනකොට ඔන්න ලංකාවට හැකියාව තියෙනවා. නැවත බෞද්ධ දර්ශනය තමන්ගේ අතේ තියෙනවා නම්, තමන්ගේ රටේම තියෙන්න ඕන හොඳේ. අතේ විතරක් කටේ විතරක් තිබිලා හරියන්නේ නැති වෙන ඔයක. රටේම තියෙන්න ඕන. අනිත් මිනිසුන්ගේ අතේ තියෙන්න ඕන. ඒක හරියට 180 වගේ හැම මිනිස්සෙකුටම සරල ස්ථානයකින් පිටවන්න ඕන. ඇසිපිය ගහනකොට අවිහිංසාවේ අවියෙන් බෙල්ල කපනු වෙයි. ඇසිපිය ගහනකොට, සිහියෙන් ඇසිපිය ගහනකොට, පේන සමස්තය පැහැදිලි වෙනකොට, මරණයට තිබිච්ච බය අවසන් වෙලා මරුණයින් පස්සේ තියෙන ලෝකේ පේන්න ගන්නවා. මරණයට තිබිච්ච බය අවසන් වෙලා මරුණයින් පස්සේ තියෙන ලෝකේ පේන්න ගන්නවා. මෙන්න මේකට කියන්නේ ආර්ය දේශය කියලා වෙන. කුමන හෝ ප්‍රදේශයක මේ මුනිවරයා පහළ වුණොත් ඔහු මේක නිර්මාණය කරනවා. කුමන හෝ ප්‍රදේශයක, කුමන හෝ භූමියක මේ ලෝක ධාතුවේ තියෙනා වූ, මේ පෘථිවි ධාතුවේ තියෙනා වූ සෑම රටක්ම කුමන හෝ යුගයකදී ලෝක යටත් කරලා තියෙනවා. ඒ වගේ මට කියන්න එක දෙයක් තියෙනවා. ඔය ලෝකේ පේන්නේ නැති වර්ග කිලෝමීටර 65000 වෙනුත් ලෝක යටත් කරලා තිබුණයි කියලා. වැඩි ඈතක නොවේ. වසර 2000ක් පස්සට යන තැන, වසර 2000ක් පස්සට යන්න කියලා කියනවා. මුළු ලෝකෙම ඇටක් කරා වෙනවා ලංකාව ඉඳගෙන. කවුද ඒක කරේ කියලා අහනවා. මහමිහිඳු තමයි ලෝකෙ ඇටක් කරේ. ධර්ම හබ්බේක බවට පත් කරගත්තේ ලංකාව වෙයි. ඒ වගේම කියන්න තව දෙයක් තියෙනවා. කිව්වේ සුනාමිය, ඒ වගේම කළු කපාටය, ලෝකෙ දිශානතිය. තව දෙයක් කියන්න තියෙනවා. මහින්දාගමනය නැවත ලංකාවට සිද්ධ වෙනවා කියලා. මහින්දාගමනය, දෙවැනි මහින්දාගමනය නැවත සිද්ධ වෙනවා. ජේසුගේ ආගමනය කාටවත් නැති වෙලා තියෙනවා. නබිගේ ආගමනය කාටවත් නැති වෙලා තියෙනවා. නමුත් මහින්දාගමනය නැවත සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන්නේ 2024 ජනවාරි පළවෙනිදට වෙන. පළවෙනිදා උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මහින්දතිය කියලා කියනවා.